මං පුතාගෙන් කාරණාවක් අහන්ඩ හංගන්නේ නැතුව මට ඇත්ත කියනවා. මං ඉතින් මීට කලින් අප්පච්චිට මොකවත් හංගලා තියෙනවද? නෑ නෑ, එහෙමටම නෙමෙයි. අම්මා කෙනෙක් නැති වුණාම පුතේ දුවෙකුට යම් යම් කාරණා කෙලින් කතා කරන්න අප්පච්චිලට කියන්න ටිකක් අමාරු වෙනවා. දැන් පුතාටයි මටයි ඒකට මූණ දෙන්න වෙලානේ. අප්පච්චි කියන දේ මට තේරෙන්නේ නැහැ. හොඳයි, මං එහෙනම් කෙලින්ම අහන්නම්කෝ. දුවයි සුසන්තයි අතරේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවද? නෑ, එහෙම මොකුත් නෑ. එහෙනම් කමක් නෑ. සුසන්ත උන්ගේ අතේ සාරියක් කියලා තියෙනවා. එහෙනම් ඒක නිකමට වෙන්න ඇති. මම මේ ඇහුවේ මේ දේවල් ගැන මමත් දැනගෙන ඉන්න එපාය. අප්පච්චි අපේ හොඳ. මගේ කුංගියත් අපෝ යවන්න. එපා පුතේ. මොන වුණත් අයියනේ. එකපාට මූට දබල ගන්නවා වගේ දේවල් කරන්න හොඳ නැහැ. ඔයාට පුළුවන් එයත් එක්ක කතා කරලා මේක බේරුමක් කරගන්න. අනිත් එක රට්ටු මොනවාරි හිතුවොත් ඒකත් හොඳ නැහැ. වා, ඉංග්‍රීසිෙන්දු තහනවා නේ? මං හිතුව ඉංග්‍රීසි නම්බර්ස් විතරයි යන්නේ. ඔයා දන්නවද මං ගොඩාක් මාසයි රහුමාන්ගේ සෝනුගේ සාංසල්ද? You know, the international stars. මම නම් ඒ තරම් දන්නේ නෑ. හැබැයි මං දන්නවා බෙස්ට් එක කියලා. කවුද මේ සින්දුව කියන්නේ? හොඳට සිංගල්ලා නේ? ශ්‍රියා ගෝසල්. හරිම තරුණයි. ඔයා දන්නවද? ෆිල්ම් ෆෙයර් අවෝඩ් තුනක් දිනා ගත්තා. ඔය ෆිල්ම් එක ගුරුනේ. ඕකේ රඟපාන්නේ ආශ්චර්ය රයි. මාරු ෆිල්ම් එක. ඔයාන මාර කැරක්ටර් නේද? වැස්සට හරි බොලිවුඩ් ගියා නම් ඔයාට තිබුණ ෂාරුක්ට කුඩේ හරි යන්න. ජූ ඉඩියට්. අසංකට සනීප නැහැ කිව්වම අපි බය වුණා මේ ලොකු අමාරුවක්ද කියලා. නෑ, එහෙම දෙයක් නෑ. නර්මදාවට පස්සේ තිබුණ ටිකක් නැති වෙලා. දැන් කෝ නර්මදා? එයා ගියාද? අපරාදී ගැන අපිත් කියන්න තිබුණා නේද? මෝඩ ආපු වෙලා ඉඳලා දෙන්න එක්කයි කතා කර කර ඉන්නේ. අසනේ කාමරේට වෙලා ඉන්නවා. හේමාලි, නර්මදා හොඳ ළමේ. ආපු වෙලා ඉඳලා යාළුවගේ වැඩ ටික ඔක්කොම යා කරනවා. මට කියලා කරන්න කිසිම දෙයක් නැහැ. ඒ යාගේ හැටි අසනීපයක් හදුනහම ඉතින් එයා කාටත් එහෙමයි. මේ අපි එහෙම අසංකවත් බලලා දුවත් එක්ක යම්. මේ මොකද මට හවස මීටින් එකක් තියෙනවා. යමු අපි කාමරේට. යා. ඔය නටනවා කිව්ව ඉතින් හරියට. ඉතින් හරියට ගහන්න ඕන. හරියට තමයි ගහන්නේ. කවුද? දැනුයි නැගිට්ටේ. මම්මි ඔරෙන්ජ් ජූස් එකක් හදලා.
එහෙම යාළුවෝ වාසනා කරන්න පාය. ඒක තමයි. කොහොමද පුතේ වර්ධේ? දැන් ටිකක් හොඳයි ආන්ටි. හා හා. පුතා හොමින්දන් ටිකක් රෙස් කරන්නකෝ. මේක බොන්නකෝ. එතකොට ඔය කටේ තියෙන තිත්ත ගති නිකම්ම නැති වෙලා යයි. නෑ, ඔයා බොන්න. ඔයානේ ලෙඩ ගන්න. තු බොන්න. එහෙනම් පුතේ වැඩි අමාරුවක් නෑනේ. අපි යන ගමනේ දේවා. ඉන්න පුළුවන් වෙලාවක් නෙමෙයි. අසන පුතා හින්දම යා. හවස බිස්නස් මීටින්. අම්මි ඉන්න මාත් එක්ක. අසංක එහෙනම් මං ගින් එන්න. මොන හරි උමනාවක් තිබුණා පර කෝල් එකක් දෙන්න. ටේක් කෙයා. හරි ෂෝක් කරලා තියෙන වැඩේ මොකක්ද? අර සුසන්ත මහත්තයා මට දෙන්නේ කියලා දුන්න පාසලේ මොකද අප්පච්චිට ගිහින් දුන්නේ? ආ, ඒකත් මතක්ුනේ දැන් තමයි. මං වැඩි පරිස්සමට ඒක විදාරච්චි මහත්තයලගේ අතටම දුන්නා. හම්බුණා නේද? හම්බුණා හම්බුණා. අප්පච්චින්ද හොඳයි. වෙන කෙනෙක් නම් බලා ගන්න තිබුණා. ඒකිනි මං නියම තැන තිබ්බි. මගේ ඔළුව හොඳ කල්පනාවෙන් තිබිච්චින්ද හොඳ. ඔව් ඔව්. හරියේ. මම මේකට ස්තුති කළ යන්න ආවේ. ආ. අනේ මිනිකන් ඉඳුන්කි. ලැජ්ජයි තියලද කොහෙ? අපි ඔබට ෆුල් සපෝට්. දැන් සනීපයි නේද? ඔව් අම්මා, මට දැන් සනීපයි. පොනවා වුණත් අර නර්මදා හොඳ ළමෙක් නේද? එයා හොඳ පාටයි තමයි. මම නම් ඔය රක්දුස්ලට ඒ තරම් කැමති නැහැ. මම ඉතින් පුතාට මේවා ගැන කියලා තියන්න ඕනේනේ. ඔය මිනිස්සු මේ අද ඊයේ සල්ලිකාරී වුණ අය. ඔය සල්ලි වලින් අපිට වැඩක් නැහැ. ඇයි ඉතින් අම්මා මේ දේවල් මට කියන්නේ? අම්මා හිතනවාද මගේ නර්මදාගේ ඇතුළේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවා කියලා? එහෙම දෙයක් නෑ. ඒ කෙල්ලටත් මේ කාලේ ගෙවා ගන්න වෙන ක්‍රමයක් නැති නිසා මෙහෙට එන්නේ. මම දන්නවා ඒ ළමයා හොඳ ළමයි කියලා. ඒ වුණාට පුතා ටිකක් පරිස්සමෙන්. ඊළඟ මේ ගෑනු ළමෙක් නේ. ඕවා
දුරදිග ගියොත් හොඳ නැහැ. නෑ අම්මා එහෙම මොකුත් නැහැ. අපි එහෙම මොකුත් ගැන හිතලා. එහෙම දෙයක් නැත්තම් ඉතින් කමක් නැහැ. එන පුතා විවිධ ගන්න. පුතාට මොනවද ඕන මට කියන්න. අම්මා දැන් කරදර වෙන්න එපා. මට මාව බලා ගන්න පුළුවන්. තව දෙයක්. පුතාගේ හිතේ මොන හරි තියෙනවා නම් මට හංගන්නත් එපා. මන් දන්නවා ඔයා අමාව බලාගත්තා කියලා. ඒක නිසා සමහර දේවල් මට ඔයාගෙන් අහන්න බැහැ. ඒත් මට ඔයා දුකෙන් ඉන්නවා නම් බලන් ඉන්න බෑ අක්කේ. ඇයි මට එහෙම හිතෙනවද? ඒක නිසානේ මං අහන්නේ. එක අතකට මං වාගේ දුවෙක් වගේ. ඒත් ඔයාට ඉන්න එකම යාළුවත් මමනේ. ඒක නිසාවත් මට කියන්න. මට හිතට දුක මේක අප්පච්චි ගාවට ගිය එක. වෙලාවකට කේන්ති. ඇයි මොකද්ද දැන් වෙලා තියෙන්නේ? සන්තය සාරියක් කිවල හොංගි ඇති. හොංගි එක අප්පච්චි අතර දීලා. බලන්න අප්පච්චුනත් මං ගැන විනාඩි හරි වැරදිට හිතනවනේ නංගි. ආටින් ආපහු එක යවන්න. යවනවා. පීසිට නැන්ද හින්ද ඉවසනවා. එයා මොකටද මට සාර තෑගි දෙන්නේ? මොකද තමයි ඔයාට ලැජ්ජනේ දර පිරිමි ළමගේ කාමරේට වෙලා ඉන්නේ? මට හරියට ලැජ්ජ හිතුණා. මං එයාව බලන්න ගියේ එයාට අසනීප නිසා. බලන්න ගියා නම් එතන පැලුනේ මොකටද? අසංක කියන්නේ මගේ යාළුවෙක්. අනික ගොඩක් යාළුවෝ මට මෙහෙ නැහැ. ඉතින් අපි හම්බුනොම කතා කරනවා. අර සන්ධ්‍යාන්ටි මොනවා හිතුවක් දන්නේ? මොනව හිතන්නද? අනික එයා හිතන දේවල් මට නවත්තන්න බැහැ. මට නම් හිතාගන්න බෑ ඔයා මගේ දුවක් වුණේ කොහොමද කියලා. ඔයා එහින් දැත්තේත් ඔහොම තමයි. අම්මි ඔයා ඉක්මනට මට මේ ගෙදර එපා කරවනවා. ඔයා මේ ගේ ඇතුළට වෙලා ඉන්න හින්දා ඔය දන ලෝකෙ මෙච්චරයි. ඒත් අනිත් අය කරන කියන දේවල් මට කවදාකවත් තේරුම් ගන්න බෑ. ඕවෝ ඕගලන් ඉතින් දැන් දන්න කට්ටිය. තේරුම් කළ දෙන්න මන් දන්නේ. මනෝජ් කොහොමද? කොහද යාළුවා? ආ යාළුවා ගෙදර ගියා. ඉතින් මට නම් මිනිහ විතරක් ඇල්ලුවේ නෑ. නෑ මිනිහ එහෙම නරක කෙනෙක් නෙවෙයි. මිනිහ හරියට පොඩි එකෙක් වගේ. ඒකයි පොඩි හොඳ පොඩි එකක්. මනෝජ්ට උනත් තේරෙනවනේ මේ පැත්තේ ළමයි ඒගොල්ලන්ගේ පාඩුවේ ඉන්න අය. පිටින් එන අයගෙන් ඒගොල්ලන්ට කරදර වෙනවට අපි කැමති නෑ. නෑ එහෙමකුත් වෙන්නේ නෑ. අනික මේ මිනිහ ඔය ගෑල් ළමයින්ට එහෙම කැමති කෙනෙක් නෙවෙයි. ආ එහෙමද? හොඳයි හොඳයි. ඔන්න
දෙන්නත් එක්ක නැටුව දැන් හොතටම ඇති. විභාග ක්ලාස් වෙන්නේ. පාඩම් කරනවා කේ. ඒත් මතක හිටින්නේ නැහැ. අක්කා දන්නවද? අපේ අයියේ ගැන්නුවත් මට අමාරුම විෂය ඉංග්‍රීසි. හෙම් කියලා හරියන්නේ නැහනේ. මාංශලා කරන්නේ. මටත් හිතුණා ඉංග්‍රීසි වලට ක්ලාස් ගියොත් හොඳයි කියලා. කරන දේ මහන්සිලා කරන්නේ එතකොට හරි. ඔය ටියුෂන් මහ බොරු වැඩ. තමම මහන්සිලා ඉගෙන ගන්න බලන්න. හෙයිදි එන මං ගිහිල්ලා එන්න. හොඳයි. ආ අන්නවගේ නංගිලත් එනවා. ආ මේ සුසන්ත මං වාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද? අහන්න. මොකද්ද? අර වාගේ නංගිලා දෙන්නත් එක්ක එනව නේද ටීචර් කෙනෙක්? ඔව්. එයා මේ ඔයගෙන ඇදෑ කෙනෙක්ද කවුරු හරි එහෙම? ඒ තමයි මගේ නෑන. ආ ආ නෑනයිති මස්සිනාට කිලත් කතාවක් තියෙනවද නේද? ඒක ඇත්තද? සමහරු එහෙම කියනවා නේද? කීකිය ඇඳලා නම් ඉතින් හරියන්නේ නෑ. දැම්ම නෙලා ගන්න ඕනේ නැත්තම් ඉතින් කවුරු හරි නෙලා ගන්න පුළුවන්. නෑ නෑ එහෙම වෙන්නේ නෑ මනෝජ්. මොකද ඒගොල්ලන්ගේ ගෙදරට මට උනත් යන්න බෑ. ඒගොල්ලෝ හරි පිළිවෙලයි. එයාගේ නම මොකද්ද? එයාගේ නම හන්. හා නෑ නිකන් හෙව්වේ. එයාගේ නම පූර්ණිය. මං හිතන්නේ මනෝජ් එයා ගැන හිතල වැඩක් තියෙනවා කියලා. එයාට අයිතිකාරයක් ඉන්නවා. කවුද අපේ? සේරම කියලා වැඩක් නැහැ නේද මනුස්ස. මම යනවා. මේ නංගිල එහෙනම් යන්න. මට ටිකක් අයියත් එක්ක කතා කරන්න ඕන. එකට බොහොම ස්තුතියි. ඊට පරත් සලිනාස්ති කරන්න එපායි. ඒ මට මේ යාළුවෙක්ගෙන් තෑගි හම්බ වෙච්ච සාරිවල. ඒ උනාක් මට ඒව එපා. වෙන කාට හරි දෙන්න. ඔයා මොකද එහෙම කියන්නේ? ඒක බාර ගන්න. බාර ගන්න. ඒත් මීට පස්සේ. අදහසට නයිට් ක්ලබ් යමුද? අම්මට ලෙඩ වෙලා කියලා නේද කිව්වේ? එකම තමයි හලෝ. ලෙඩවල තමයි බෙහෙත් තියෙන්නේ. අසංක. ඕකේ නේද? මම නම් ඕකේ. ඒත් ප්‍රශ්න තියෙන්නේ මේ මනෝජ් කෙනේ. මනෝජ් දිනන මේ ගර්ල් කෙනේ. ඒ ගර්ල් කියලා තියෙන්නේ කොහේ ගියත් කමක් නැහැ. නයිට් ක්ලබ් නම් යන්න එපා කියලා.